තාම සංක්ෂේපෙන් කියන්න තියෙන රට විනාශයි. රට විනාශ කරලා තියෙන්නේ. සෞභාග්‍ය උදා කරන්න ආපු ආණ්ඩුව අද සමස්ත ජනතාවට දුර්භාග්‍ය උදා කරලා තියෙනවා. ඒ දුර්භාග්‍ය ප්‍රමාණය වචනෙන් විස්තර කරන්න බෑ. ආණ්ඩු ගණනාවක් මේ මෑතක රට අන්තිමටම බංකොලොත් වෙන තැනටම සූරා කෑවා. මහා වංචාවකින් මුළු මහත් ජනතාව සතු දේපලත් අයිතිනුත් ඉතාමත්ම සාහසික ලෙස මංකොල්ල කෑවා. ඒකේ ප්‍රතිඵලය අද සමස්ත ජනතාවට සමස්ත ජනතාව පිට පටවලා තියෙනවා. ඔවුන් තමන්ගේ සුවචයන්ට බදු සහන දීලා ජනතාවගේ ජීවන බර දවසින් දවස වැඩි කළා. ජනතාවගේ විශාල ප්‍රතිශතයක් වෙච්ච ගොවි ජනතාව පොහොර නොදී අන්ත අසරණ තත්වයකට පත් කළා. මහා මුහුදේ ජීවිත අවදානමකින් ධීවර කර්මාන්තයේ නියලිච්ච ධීවරයා ගොඩබිමට සීමා කළා. අද බෙහෙත් නැතුව පාසල් අධ්‍යාපනයක් ලබා ගන්න බැරි දරුවන්, ආහාර ටික සපයා ගන්න බැරි මව්වරු හැම පැත්තකින්ම පීඩාවට පත් වෙච්ච තමන්ගේ රැකියාව කරගන්න එළියට බහින්න බැරිව තෙල් පෝලිම් වලට ජනතාව, ගෑස් පෝලිම් වලට ජනතාව හිර කරලා මේ ආණ්ඩුව ආණ්ඩු කරනවා නෙවෙයි, ඔවුන්ගේ තකතිරු තීන්දු තවමත් අත්තරලා නැහැ. ඒව දිගටම පවත්වාගෙන යමින් ජනතාවගේ ජීවිතේ එන්න එන්නම එන්න එන්නම දුෂ්කර කරලා තියෙනවා. අද මේ රට ඇත්තෙම කියනනම් විශාල මහනුවරක් කියලා කියන්න පුළුවන්. ඒකේ පිළිවෙල විතරයි වෙනස්. විශාල මහනුවරට අන්තිමටමයි අමනුෂ්‍ය බය ආවේ. මෙතන ආරම්භයේම අමනුෂ්‍යයන්. පාස්කු ප්‍රහාරී ඉතා නින්දිත ඒ ලේ වැකුණු පාස්කු ප්‍රහාරයෙන් නැරඹෙන මේ ගමන, මේ රට අමනුෂ්‍යයන් අතර ගියේ. ඔවුන් තමයි පාලනය කරන්නේ. මිනිස්සු පාලනය කරන රටක් නම් මෙහෙම වෙන්න බෑ. අද මේ රට දුර්භික්ෂයෙන්, ඒ වගේම අර වෙන්න පුළුවන් සියල්ල අපේ රටේ ජනතාවට වෙලා ඉවරයි. රෝහල්වල බේත් නැහැ, දරුවන්ට අධ්‍යාපනය නැහැ, මිනිසුන්ට ජීවනෝපාය නැහැ, මේ ආණ්ඩුවට වගේ වගක් නැහැ, මේ පාලකයන්ට වගේ වගක් නැහැ. ඔවුන්ට සමෘද්ධිය, ඔවුන්ට සෞභාග්‍ය තියෙනවා බව ඇත්ත. නමුත් ජනතාව සම්පූර්ණයි. මොකක්ද පිළිතුරු? පිළිතුර තමයි තමන්ගේ පසමිතුරා හැටියට වංචාවට පෙන්නගෙන හිටපු රනිල් වික්‍රමසිංහව ගෙනල්ලා කාලයක් අවුරු පස් වතාවක් මේ රට කරන්න ගිහිල්ලා බැරි වෙච්ච මිනිහව ගෙනල්ලා තමන්ගේ වංචාවන් තවදුරටත් වහගෙන මේ රටේ ජනතාව තවදුරටත් අන්ත අසරණ තත්ත්වයකට දාලා අද පිහිසනේ, අද මර්ධනය, ප්‍රචණ්ඩත්වයේ අතට අරගෙන මේ රට විශාල මහනුවරක් බවට පත් කරලා තියෙනවා කියන එක විතරයි. රටට කිසිදු ආකාරයක ප්‍රතිපත්තිමය මේ අර්බුදයෙන් ගොඩ එන්න මගක් නැති, සැලසුමක් නැති මේ ආණ්ඩුවට තව අඩියක් ඉස්සරහට තියන්න පුළුවන් කමක් නැහැ. උන් කරන්නේ අමු වංචාවක් විතරයි. මේක ජනතාව මර්ධනය කරලා, පීඩනය උත්සන්න කරලා හැකි පමණ ඉදිරියට යාම පමණයි ඔවුන්ගේ අරමුණ. ආණ්ඩු කරන්න නම් රටක් මහජනයාගේ විශ්වාසය ඕනි. මේ රටේ මිනිසුන්ගේ විශ්වාසය අද නැත්තටම නැති වෙලා. අද ලෝකයේ කවර රටක්වත් අපේ රටේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැහැ.
කිසිදු රටක් මේ විශ්වාසයක් නැති මේ අමන අමනෝඥ තීරණ ගන්න මේ තක తీරු ආණ්ඩුවට කිසිදු සහායක් ලබා දෙයි කියලා අපිට හිතන්න බෑ. උන් කියන්නේ උන් මෙතෙක් මේ රටේ මහ ජනතාව සාමකාමීව පවත්වපු උද්ගේස උද්ඝෝෂණවලදී ඉල්ලා සිටි එකම කාරණේ තමයි බැහැලා යන්න ගෝඨාභය රාජපක්ෂ බැහැලා යන්න ගෝඨාභය රනිල් මේ හවුල් දුර්දාන්ත ආණ්ඩුව වහායිවත් වෙන්න මේකයි අද අද ඉල්ලීම හැබැයි ඒ ඉල්ලීම තුට්ටුවකට උම්මායින් කරන්නේ ලෝකයේ ඉල්ලා සිටිය කුමක්ද දේශපාලන ස්ථාවරත්වයේ හදාගන්න කොහොමද දේශපාලන ස්ථාවර හදාගන්නේ මේ වගේ හොරර් රැලක නිසා ලෝකේ නා අවමවස් ලෝකේ ලෝකයේ රාජ්‍ය නායකයන් මූල්‍යායතන සංවිධාන ඒකක්වත් අපි කෙරෙහි කිසිදු විශ්වාසයක් නැත්නම් මේ ආණ්ඩුව පවතින තාක් කල් ඔවුන්ගේ කිසිදු සහයෝගයක් නැති නිසා රටේ ජනතාව විශ්වාස නොකරන විදේශගත ජනතාව එක ඩොලර් එකක් එවන්න නැති තැනට අවිශ්වාසය ඔවුන් තුල තියෙන්නේ ඔවුන් එවන්නේ නැහැ මූල්‍ය ආධාරයක් ලෝකෙන් ලැබෙන්නේ අපට එදා වේල නැති තත්වයකට පත් වෙලා තියෙන රට ඒ නිසා අපි කියනවා මේ රට තවදුරට අමු සොහොනක් නොකර සෙල අපේ කියමනක් තිබුණා මෙහෙම වේගෙන එනකොට නම්බු පිටින් බහැල යන්න කියලා අපිට ආද නම්බු පිටින් බහැල යන්න පාලකියෝ නැහැ පවුනොදී බහැල යන්න කියන එක විතරයි අපිට කියන්න ඉතුරු වෙලා තියෙන්නේ පවුනොදී අදම බහැල යන්න එච්චරයි කියන්නේ සියලු ජනතාව ඒ කහඬින් ඉල්ලා හිටින්නේ යන්න නෙමෙයි ඵලයව් කියලා ඕන් තදින් ඉල්ලා හිටිනවා මේ ඉල්ලීමට ඇහුම් කන් නොදී ඉන්න දවසක් ගානේ මේ රට තව තවත් ප්‍රපාතයටම යන්නේ ජන නියමු කලාකරුවන් හැටියට අපි මේ රටේ සමස්ත කලාකරුවන් නියෝජනය කරමින් එක හඬින් අපිත් කියා සිටින්නේ මේ ඇති හොඳටම දැන් ඉවරයි රට තවත් විනාශන කර යන්න එච්චරයි